අද කරලිය මධ්‍යස්ථානෙන් මහනුවරට විසියෙක්වනි සතවර්ශය වැඩසටහනේ වැදගත් පියවරක් අපි අරගත්. මහනුවර නගරේ විසියක්වවෙනි සතුවර්ශය අයිති ලංකාවේ කොටසක් වෙන්ට ඕන. මේ නගරේ ඉතිහාසේ හොඳයි. ඉතිහාස අපේ සංස්කෘතිය කොටසක්. ඒ ඉතිහාසේ සංචාර්ක ව්‍යාරය කොටසක් ත් ඉතිහාසේ තුළව අපට රැඳී සිටින්ට බෑ අප ඉතිහාසෙන් ඉදිරියට ඇන්තුුව. ඒ නිසා මේ ආරම්භ කරලා තියෙන්න්න මේ මධ්‍යස්ථානයෙන් සම්මාන්තවන පවත්වන්ට උත්ව පවත්වන්ට අවස්ථාවල බිලතියෙනවා. මේ නිසා මහනුවර වැදගත්කම තවත් වැඩුවෙන්න්නවා. මේ මහනුවන නවීකරණය ආරම්භ කරටි ඉන්න. ඒක පළොවෙනි වැඩ කටුත්ත ජනවාරිවාන්සම ඇමතුමා ඇවිල්ල කේම්ටි වැඩේ වැඩ සටහන්නේ මුල් ගලතියන්ට බලාපොරොත්තුනේ. ක පීට ඉස්සල්ල කරන්න තිබුණේ. එත් රට ඒතිබුණු නය බංකොලොත් භාවේ නිසා මේක කල්ගිය. දැන් අපේ බංකොලොත් බාවෙන් අවසාංකල්ලා තියෙන්නේ. ඒත් තව විශාල දුරක් යන්ට තියනවා. ඒ ගැනමං කියන්නට කැමති. අපේ රට බංකලොත් උනෑම් පසුව අපිට කණ්ඩාෑම් දෙකක් එ වැඩකටතු කරන්නට සිදුවනා. එක පැත්තකින් පැරිස් සමුලුව ඉන්දියාව අනි පැත්තෙන් චීනේ. තුන්වෙනි කණ්ඩාෑම තමයි පුද්ගලිකය. තින් මේ වැඩකතල් ලේසි පහසුකන් නෙමෙයි. හැම්ම එකටම පිළිගන්න පුළුවන්. වැඩ සටහක් අපි ඉදිරිපත් කර ඉදිරිපත් කලා ගහි මේ ඒක සාකච්චා කර පළම අයිම එක සාකච්ා කල ම අය කරමනකා रा්‍යශ්‍ය තුමියයක සාකච්ා එතැට එකකගුණ. අපිට ඒ මට්ටමට සාකච්ඡා ගෙනියන්ට තිදුණ. ඉට පසුව එමරිකාව පිළිබඳ එමරිකාේ බාඩාගාරික लेකම් තුමිය සමග අපි කතා කර එෙළැන් මැතිනිය ඒකට එක ගූඩා. ඉට පසුව මට සිදුවනා ජපානේ මුදල්ලැමති අගමැති දෙන්නඇැක්කම කතා කරන්න. හින්දෑ මුදල්ලැමති තුමියයි අගමැයි තුමයි එක් කත් කතා කරන්න. චීනයට ගහිම් වෙනම චීනය ජනාදිපොයි තුමයි මුදල්ලැම තුමයි එකක සාකච්ඡා කරන්න. දැන් ජපානති එක ආතනය ඇතිය නොම ආධාර් දෙයන්න ජයික ආයතනය. චීන එෙමන මුදල්ල අ මාත්‍යන්ෂට අම්මතරව අපි ක් ම්ප ට bankකව යි ි ල බැන්ක එකක්ත් කතා කරන න ඒ බැංකු දෙක දල්ල මත්‍යයන්සේ අහටේ නෙමයි තියෙන්නේ. ති මේ හැමෙක්ෙන එක්කම කතා කල්ලා අයියම එක්ක එකතු වෙලා මේය අයඇතල ඒඟත්වයන් ලබාගත්. ඒකංගත්වේ තමයි මෙතන්ට ෙනත්තියෙන්. ඒක අමාරුවෙන් ගත්තයකත්. බලන්න සැම්බියාව සැම්බියාව තාම හිර ලාතිය නො තන. ප්‍රශ් සන්න. ැ අපි යෙෙන ලන්ඩ නුවට ගහි විශේෂෙන්ම ඒ පිළි බඳව මේ පුද්ගලික නාෑකරුවන් සමක සාකච්ඡා කරන් කියියල්ුම් මස්තගන්න පුළුවන් කියෙනන ශවාසයෙන් තමයි අදපි සියල්ලු දෙෙනයිම. කෙසේ ෝ මේක අවසං කරපු නිසා දැන් ආපහු අපිට විදේශාධාර ලබාගණඩ පුළුවන්. ජයයික සංවිධාන තනික් සංවිධාන දෙන්න නිසා. අපි විගහටම කම් වැට සටන ආරම්භ කරන්නට බලාපුර. තවත් සංවර්ධයන වැඩකට දෙනවුරු ආරම්භ කරන. ඒගැන් අපිට සීම සහිත සම්පත්තියෙන්න්නේ අපි බංකොලොත් බාාවෙන් පිට වනා පමණයි මක දින දැන් ක්‍රියා කරන්න තියෙන්නේ අමස් සංවිධානයක් මේ රටවල්ලෙක් ත් ආ ේහඟත්ව යනුව. එයා පළමු එෙන්ම කියන්නි නායගවන ශක්තියක් තියෙන්න ෙත් ස ස්ටේන බිල්ටි ංකොලොත්වන නායගවන්න ශක්ති්‍යයක් නතිබුුණ නිසා. ඒ අයගෙවන ශක්තිය හෙනම් අපේ ආර්ථිකෙන් අපි පෙන්න්නානොට නයගවන්න පුළුවන් අවම ආදායමක් තියනවා කියලා. එතනින් තමයි යන්නේ. කට පයි ඒ අඩුවෙන් තියෙනන අපේ ශක්තිය න්නෑ. අයි බැල්ුවු ඒතෙන්න්ට යන්න. කොච්චර අමාරනත් මංකපේ ම ඉදිරියට පළමුයෙන් අපිර දුන්න ඉලක්ක්‍ය දළදේශය නිෂ්පාදරෙන් සයට දහයි දස්ම හතර. විශ් විසිහතර අපිටේක අල්ලන්න බෑ හරි මාරු විශස්ස විසිිපහය පුළුවන් යන්න. විශස්ස විසිහය පුළුවන්. ති අපිගිහින් අප වාද්‍යවාද කල්ලා Iෙක් සාකච්චා කලා වාද කල්ලා සටන් කල්ලා. හමරි ඒගොලේ කංඟුනා ඒ වෙනුවට විශ්ස විසිහතරේ ඉලක්කෙ හැටියට දලදේශයනිෂ්පාදචීයට නමයයි දසම දෙක ඉලක්කෙ දන්න. ඊට වඩා වෙනස්කරන්න නෑ කිව්වා. පුළුවන්නන් කරන්න නැත්තං බංකලොත් භාවේ විශ විශ්ව වි්‍ය අතරය ගෙනියන්ට මනයි කියෙල්. දැ ොකද ඔවතුමල්ල කරන්න මක තත්ව හිටියන්න. තව අවුද්ද ඇදාන්ගයනවාද නැත්තන් විශව විසි අතරය කරනවාද නැත්තම් විශ්ව විිපහට යනවා. ම ළුවන් තනම් වි හට කරනවා කියලා. ඒ නිසායි බැලව විශව වි්‍යතරය කරන්න. විශ්ස විසි අාතරය කරනවානං අපේ ආදායමෙන් අපි බිලියන පන්සිය තිස්සාතරක හින්ගේ ඇත්තිබුණ. ඒ හින්ගේ තමයිි දැ විශසසා ගණට තිබුුණේ. ඒ හින්ගේ එක හේතුයක්ක් තමයි අස්වැසුම සමුෘදධියයෙන් අපි වයධන් කරේ බිලියන හැටේකයි අස්වසු මන් බිලියන දෙසිය හත්තකට වැඩිර ේරටේ 25 මිනිස්සුුවෙන්. ඒන්නේ බිලියන් එකය හතලි සතකින් වැඩි කර. ඒ ළඟට රජයේශේවකයන්ගේ පඩි වැඩි කරා ඒ පඩි වැඩි කරන්නයි පෙන්ශයන් වැඩි කරන්නයි තවත් රුපියල් බිලියන් එකය තිස්තුනක් ගිය. එනම් මේ දෙකට විතරක් බිලියන දෙසිය අසුවයි තින් කොහොමදේ භයෝගෙනයන් මට මේ පන්සය තිස්සතර වුවමනා නෑ කියනොනම් අස්වැසුමයි පඩි වැඩි කිරීම යවත් කරන්න තියෙන මිතු වනේ අපේ කරන්නට ගුවමයි කියල. තකොට ඉතුරුුණා තව කොටසක් බිලියන දෙසය පනස් සතර. එහෙනම් මටතිබුණේ මේ ඔක්කොම විමධිගත ඇවැ අනික් ප්‍රාග්ධන වියදම් නැති කරන්න. ඒක කරා නම්මොකද අවුරුදු තුනක් දැන් ප්‍රාග්ධන වියදම් නැතුව. මේ රටේ ආථක කඩා වෙටල තියන්න මේ නගරවරල ගම්මානුවල කොන්ට්‍රැක්් කරනය බඩු බාණ්ඩය සපයනය ති මේ මුදල්ධානවානං මේ ප්‍රදේශය, ග්‍රමී ආර්ථිකය කොටසක් අපිට යලිත් ඇති කරන්න පුළුවන් ති ඒ නිසා හ බැලියෝ නෑ. මංහිටව මේ මුදල්ටක අපි ව්‍යධංකරන්න ඕනෑ මේ අවුරුද්දේ. අන්න ඒ හේතුවෙන් තමයි කොහොමද ඉදිරියට යන්නන්නේ කියේලා අපිට පිීවර ගන්න තිබුණන්නේ. හැ ඒ අවස්ථාද අIMFියවා එහ න අගඉති හොයිකොල්ට තියෙන්නේ බදු වැඩි කරන එක. නැ අමාරු තත්වයක් බඳ වැඩි කරනවාවද නැද්ද. දදු ඇඩිකරොත් ජනප්‍රය භාවය අඩුවේනවා. ආර්ථිකය නගනෝ අප බංකලොත් භාවය නැතිවවෙෙන. ඒ කොම ද ඩිරන්න. අපි බුණ ඒකාතකී බදදු ගනාව වැඩි කරන්න ඉන්දන බදදු වැඩිරම් අනි කැමේකටම බලපානවා. විදිි බල ගාස්තු වැඩිරන්න පුළුව. ට බලන්න ඉදන ගාස්තු වැඩිල්ලා ඒ විදුලි බලගාස්යට ගිහම ඒ ඇත්තවසේඒ පැටව්දාන්න. ඒ ඒයි සිදුවවෙන්නන්නේ එහනයි එක බද්ධක් තිහා ැලි හැකඒ එක බද්දක්. එතන තිබුණ එක බද්ධ තමයි වැැට් බද්ද. පහලෝ අපි දාහට කර. ඒවාගේම දැන්ට වැඩ්බදුු අය නොරපු සමාරයවට වැට්බදු අයකරලා. තින් කැබිනට බන්්ලේ කමන් තීරණය කර. කැමිට මන්්ලේ න ඊ ඊළංඟ මැතිවරණේ දී පව් තේල්ලා එන්ට ඉන්න අය. එකොට කෞුඩුවත් කැමති නෑ බදු වැඩිරන්නේ එකට. ඒත් අපිට පෙවුණ වෙන විකල්පය නෑ අනි ආණ්ඩුවක් කැපවෙලා හිටියේ විශස විසිහතර වෙනකොට මේරට බංකොලොත් භාවයෙන් ඉවත් කරන්න. ඉතින් අමාරුවෙන් හරි වෙන නැහැ කියල ඔක්කොම ලයකඟුන්න. ම දන්න මටත් මේකගන මටයි බයින් යන්න වැඩියම්. හෙත කත් තියනවා. අපේ බංකොලොත් භාාවෙන් නැතිවුුණාම අප දිරිියයට අන් පුලුවවා. ොකද මේකට තියන විල්පේ එකත් තියන මේ වියදන කරන්නේ මංක මටන කරන්න බෑ වෙන කවරඩි කන්න න කියන්න කවුරත් කියලන ඒකරනවා කියලා. ඒේකේක සමහර් ශේෂා ඥෝ දේශපාලාගනය කියන. අයිම ෆෙකට ගින් ලිතා කරන්න. ඒ මහම බොඩුවන්න මේක තනි අයිම එකෙකන්නෙම මේනි. අයිම ෆෙකට කතා කර. කියයකට කතා කරද අන්තිමට ගිහින් අයෆක් එංඟ වෙලා විතරන්න්නෙමයි ඊට පස්සේ රටවල්ඩ නායකින්ගීම් ුණන ැවුණ ජැන් ඒය කියන්නේ මේක වෙනස්කරොත් අපිට ආපව් නායගවන්න සිදුව නාෙළෙවලින්ම් එච්චරයියන්නේ මේක වෙනස් කරන්න පුලුවන් වෙනස්කරත් ආපවබ ංකොලොත් වන්න. ඒක අපි කරනවාද මනක් කැමති නෑ වෙනකවරු අඩටකිවක් එන රටන් හන්න කැමතිද නද කෙලා පව් බංකොලොත් භාවේ යන්නන්නේ මේක ඉතින් අයමෆක්ක සාකච්ඡා කරන්න බැරි නං ෙන මොකදරන්න තියන්නෙක් විරුද්ධයයි කියන්න ඕනෑ කොහොන්සේ මුදල්ොන්න කොහොමද ංකොලත් භාාවයෙන් ඉවත්වෙන්නේ ඒත කියන්න ඇතුව මේරට ඉදිරයට ගෙනියන්නබ ඒයි අපේ දේශපාල තියෙන විශාලම දුර්වලකම කවුරුත් වගකීම ගන්න ලෑස්තිනේ කවරුත් අමාරු තීර්ණගන්න ලෑස්තිනෑ. හිත සතුටු කරන්න බලන්නේ හැමක්කනෑ බලහිට සතුුරන්න. කොහෙෙන් වත්කම් මෙ නවාද කොහෙ මුදල්ල නවාද කියලා හිතන්න ඇැම මෙතැට ඇවිල්ලී. ඒකයි මැයි මාසක අවුදේ කවුරුුව තිටේ නැත්තමේ වගගේ භාරගන්න පැත්තක ඉන්න මට ගන්න වනේ නිසා. ති ම කියන්නේ අපේ දේශපාලනනායකින් ඒ වගේම කතා කරන්නක් විරුද්ධව ලියනෑඇත් මේ ැන වගකීමේ මේ අවස්ථධි ක්‍රියා කරන්න ඕනේ තිම කතා කළව ඩන්න කොහොමද මේ මුදල ගන්න කියලා. කොහොමද රට දියුණු කරන්න කෙල්ලා කියන්න. අද අපි මේක කරපු නිසා එෙන මාස කේම්ටී පටන් ගන්න. නුවර දියුණුව පටන් ගන්න. අපේ සංවාර්ධය එන්න වුරුද ආරම්භ කල්ලා අපි ඉදිරියට යමු. අපි මේ අභියෝගයට මූුණදීලා දියුණු රටක් බවට පත්වමු. හනං ඒකේ එකපියෝ රක් තමයි, අපි දැන් ආරම්භ කරන්න මේ වැඩ සටහන්න. ඒකට සහයෝගයදීම ගැන මං ඔබ සියලු දෙනාටම ස්තෘතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ නගරාජිපොයත්තුමා මේ වැඩසටහන්න සඳහා හිටපු නගරාජිපොත්තුම නගරාධිපති හැටියට මේ වැඩ සටහන්නට මුදල්දනයක හොඳ උදදාහන්නයක්. ඒක් ග සබ හමේකම් අප පෙන් ඉල්දන. මේ නගර සබව තමන්ගේ මුදල් දාල්මි වැඩකටු තාරම්භ කර. ඒකත් ඒකත් ආදර්ශය කැටු පෙන්නමින් මංමගේ වන වල්පයමේන් අවසන් ක.